අපේ සමගි ජනබල වේගේ ගම්පහා දිශ්්‍රක් සංවිධායිකා හිටපු බස්නාහිර පලස් සභා මන්ත්‍රීණි නිරෝෂා අතුකෝරල මැතිනියත් සහභාග වෙනවා. පළමුුවෙන්ම අපි අදදවසේ මේ රටේ දමිල භාෂාව කතා කරන දමිල ජනතාවට හිදු ජනතාවට සුබ දීපාවලි දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දීපාවලි දිනයෙන් කියවෙන්නේ අඳුර බිධදමා ආලෝකය නැත්තන් එළිය මේ රට තුළ මේ ලෝකය තුළට ගමන් කරපන ගමන් කරපු ආකාරය තමයි සීපත් කරන්න. විශේෂෙන් ඉන්දියාවේ හින්දු ජනතාව සහ ලෝක හින්දු ජනතාව සමඟ ඒ නිසයි මෙරට තුළ හින්දු ජනතාවත් අද දිනේ පහන් දල්බමින් මේ දීපාවලිය සමරන්නට එකතු වෙන්නේ. අද අපේ රටේ දසවිද අඳුරක් පැතිරමින් තියෙනවා. එනිසා දීපාවලියෙන් අර්ථගන්වන අඳුරෙන් ආලෝකට යන යුගය අපේ රට තුළ ආරම්භකිරීමට පියවර තබන්නට උමනා වෙලා තියෙන්නේ දස විද අඳුරක් පැතිරෙන නිසා අපේ රටේ. මොනෝොද මේ අඳුර පැතිරෙන විදි දහයි අපේ රටේ. පලවෙනි කාරණය මේ මොහොත වෙනකොට අපේ රටේ අපේ ජාතික සම්පත් එල්ෙන්ජී බලාගාර ඒ වගේම අපේ රටේ රට අනාගතයට ඔසවා තබන්නට පුුවන් ජාතික සම්පත් කුණු කොල්ලේට තමුන්ගේ හිතවතුන්ට සමුන්ගේ යාළුමිතරාජීන්ට අලවි කිරීමේ අඳුරේ සාපය අපි රට විඳමින් ඉන්නවා. දෙවනි අඳුර අපේ ස්වාභාවික ජයිව විධත්වෙන් අනුන පරිසර පද්ධති වනසමින් උතුරු මැද කෝමාරිකා වගාවට අක්කර එක්ලක්ෂ හාර්දාස් හැටහයක් ඇතුළු අපේ ජයිවපද්ධති වනසමින් අඳර කරා ගමන් කරවනවා. ඒ වගේම තමයි ගොවි ජනතාව අද කබලෙන් ලිපට නෙවෙයි අලුගොඩ බවටම පත් කරලා තියෙනවා පොහොර හරහා ඇතිකල්ල තියෙන මේ විලෝපනය තුළ දැවන්ත ප්‍රශ්නයක් මුුණ දිල තියනවා. දැඟගේ මේ පොහොර ප්‍රශ්නය කවරුත් නොදකින් අලුත්යක්කඇතිලා තියෙන ඊයේ පෙරේද පහුගේ දස්ටික ඇතිකලා තියෙන මේ හත ොහෝ ප්‍රදේශවල තියන මේ කාල ගුණේ අයපත් මේ වර්ශාවත් එක්ක විශේෂෙන්ම දිලීර රෝග. දැ අපිගත්තොත් බෝංචිවට එන දුමුරු පපුල්ලි රෝගය. සලාද කොළවට කොල පිච්චුණ සවරූපයක් ගන්න ආකාරය. ඒවගේම තේග කුරුදු සේ දුමරපට ගැට ඇතිවීමේ දිලීර තත්ත්වය. මේ මේ තත්වය තුළ පහතරට තේවගාව කුරදු වගාව ඒ වගේ ද වැස්සත්ක ඉරගෙන මිීතුමත් එක් එන දිලර. ප්‍රශ්ණය නිසා රාගල තව කලේ ලිඳුල නුවරෙලිය බදුල්ල දිශ්ෙක්කවල මල් වගරන පුද්ගලෝ එලවලු වගරන්නන පුද්ගලෝ, සලාද කොළ වගකරන පුද්ගලෝ, අර්තාපල වගාරන පුද්ගෙලෝ ඒවගේම උඩරට පහරට සහ මැදරට තේවාකාරන පුද්ගලෝ, පහතරට කුුණු වවාගරන්න පුදගලෝ ඇතරු සීලුම කොයි බිම්වලට දැක් කලින් තිමන පෝර පිළිබඳ ප්‍රශ්ණය පෝරධානුවත් එක්කම වල්නාශක උමන කියන ප්‍රශ්ය පැනනැගුණ දැන්. එත හට ිල මේ වර්ශාව සහ විශේෂයෙන් උඩරට වර්ශාව සමගන මීතුම නිසා දිලීර නාශක වූ නතත්වයක් ඇතුලා තින ඒ දිලිර නාශක නෑ කලු කඩේ තියනවා. වල් නාශක සාමාන මනුසෙකට ගන්න පුලන් ත්න කුඩේ තියනවා. පොහොර එක පැත්තැකින් කාවි පෝර ගැන උජාරුවෙන් කතා කරට කාපි පොරෝල බරපතල ප්‍රමිතිය ප්‍ර්නත්තියනවා ඒනිසාම මතුපිට පසුයි කළුතෙලුයි කවලන් කල්ල සමහරු ග මේ ට ප්‍රීතනය කරන මේ ගැන්න හොයලල කරවදයක් නෑ. අනි පැත්තෙන් කළුකඩේ සමහරලාට විකිරෙන තත්ත්වයක් තියෙනවා. අද වල්නාශක නැති නිසාම තේ කුමරු බඩහිරුරුුවගේ වග කරන භූමි වල බරපතල ප්‍රශ්යක් ඇතිලා දෙන ඒ නිසා. දෙෙසැම්බර් වෙනකොට සාගතයක තත්තේ එලෝලු පිල දවසෙන් දස හිහළයායනවා. අද වෙනකොට ආනයනික හාල්වෙල තිබුණු බද්ධ විශාල වශයෙන් පහළ දාලා ඇතිකල්ල තියෙන තත්ත්වය ඒවගේම දැන් අරුම පුදුම ගැසටුවක් නිකුත් කරල තියෙනවා. කොළඹයින් පටන්ගත්තම ගම්පාදිශිකය ඉම දක්වා විශේෂන් දුම්්‍රිය මාර්ගය දෙපසත්. කතෝලික ප්‍රදේශවල ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ අරුම් පුතුම ගැටුවක් නිකුත් වෙලා තියෙන ඒම් එක පැත්තකින් පළවිනිකාරණය මංකිවේ අප සම්පත් හිිකිරීමේ අඳුර දෙවැනික ජයවපද්ධති විනාස කිරීමේ අඳුර තුන්වෙනි එක ගොවි බිම් වනසමින් ජාත්‍යන්තර ප්‍රජෙක්්ට එකක් විදියට අපේ රටේ කුෂිකර්මාන්තය වෙනසීමේ ජාත්‍යන්තර ව්‍යාපෘතිය ක්‍රියාවට නගල තියනව තුන්වෙෙන අඳුවට හතරවෙනි අඳුර අපි දන්න මිල ස්ථායිකරණය සඳහා ආණ්ඩුව හදිසි නීතිය පාවිච්චි කර දැන් මිල ස්ථායි කරන සියලුම සලු පිලි ගැලවිලා තියෙන ොහොත කත් ්ඩුව හදිසි නීති පාචිනව මුන්ගේ ද්ඝෂණ මැ පත්තන්න.ඒවගේ පාල්ලිමේන්තුේ මන්ත්‍රීවරයාගේ භූමිකාව හකුලමින් ඉන්නවා. එතනින් එහා ගිහිල්ල. අද අපි නෙවෙයි විමල් වීරවංශ මහත්වයලා ගම්මම් පිල මහත් එලම කියන විදියට ආණ්ඩුව කැබිෙනට් මන්ඩලේ තුළ කතා කිරීමේ නිදහසත් හකුලමින් ඉන්නවා. ඒනම් හරවෙනි අදුර තමයි හදිසි නීතියත් ඒවගේ ප්‍රජාන්ත්‍රක හරපදධතිනුත් දවස දවස විනාස කිරීමේ අඳුර. එය පාලිමේන්තුවෙන් එහා ගිහිල්ල. සාමාන්‍යෙන්න්න ආණඩු බලය තියන උදවිය විපක්ෂයේ පාල්ලිමේන්තුේ කතාකිරීමේ හැකියාව කතා කරන්න ජතාවගේ ප්‍රශ්න පිළිබඳව පෙන්න්න දෙෙන අයිති තමයි නැතිකරන අද ආණ්ඩුපක්ෂම ආණ්ඩුපක්ෂයේ ඇමතිවරුන්ගේ. ප්‍රශ්නත් පාලනය කිරිීමමහහා හතරවෙනි අඳර පැතිරමින් තියෙනවා. පස්ුවනි අඳුර ජාත්‍යන්තරය තුළ ලංකාව සීක්‍රයෙන් අරබුදයකට තල්ලුවීමේ අඳුර. ඒ තමයි ජිනීවා මානුහිම්කම් කොමිසම ඇතුළු බොහෝ ස්ථානවල අද දවසෙන් දවස. ලංකාව තල්ලුවමින් යන අඳුරු ආගාදය ඒ පස්වනි අඳුර. හයවෙනි අඳර තමයි ජීවන වියදම දවසෙන් දවස වැඩිගෙනෝ. අත්‍යවශ්‍ය බාණ්ඩවල මිලෙහිලය නො බඳදුලගුණු අර්ධන වෙනද ඇමතිවරයා අනේ අම්ම මේ රටේ ආර්ථික විද්‍යාවේ ඇඩම්ස් මිදගේ මීමුණුපුරා වගේ හිටපු බදුුල ගුණුවර්ධන මාහතය දැන් කියනෝ වෙලා දැමතිවරයා විදියට හාලුයි සීනී විතරක් ගන්න බෑ. ගන්නවන තව බඩු වර්ග තුළහතර පහක් ගන්න ඕන ඒ බඩු බා් තුළහර පහත්ත එක්ම හාල් සීනි ගන්න ඕන තව අපි මේ විදිර දෙන්නේ කියල. මේ කරි කුණහර ප කතාවන්නේ දැන් සමහර ගෙදරක මේ මොහොතට ඕන සීණිටික තමුන්ගේ සඩි බෝතටේ අඩිය කරුගාල කුරු ාල අරගත්තම ද සීනිටිගන්න විතරන් අතේ පිච්චේ තියන්නේ දූලගීල තමුන්ගේ සමුපකාරට හඩි සතුසහට සීන්ඩිින්ග අරන්ගන්නේ. සමහරවෙලාට හාල් කිලෝයක අරන්ගන්නේ. සමලට හාල් කිලෝය එක ගන්න නැති ත්ව දැන් ඇතිලාව. එහෙම සමල්ලට එක් බා්ඩක් ඒකත් සවල්ප්‍රමාණයක් ගන්නක් බිරිතරමට මනුස්සයෝ ගිල්ලන්නේ නිදදි. හාලුයි සීනී තවබඩු වාන්ඩ තුනහතරකුයි ගන්න කියලා කියන්නේ මම අහන්න මේ ආණ්ඩුව හිතන් ඉන්නේ. මේ සියරු දෙනාම යමක්කවක් තියෙන ප්‍රදිී හැන්ද කටේගගෙ ිපදමු හැම්බේකන් චිස් පුඩින් කන මහ මන්දිරවල ඉන්න බකිින්හම් මාලිගාවෙන් එලියට බැස්ස අපල වැැනි කළ කිය හිතාගෙන කතා කරන නොති කිය සකයක් අිර ගෙන නිසා. අද ජීවන වියදම සහ ආර්ථික අරබ දේක. රට ගිලමෙන්න් තියෙන මහජනබැංකු අසාදු ලේකනයට යන ජාත්‍යන්තර ශ්‍රේණිකතකිරින් තුළ ශ්‍රී ලංකාව, වේගෙන් පල්ෙ හාට දීගෙන යනවා. එනිසා අද හිරු නොපසින අධිරාජ්‍ය මහාප්‍රරිතානය කියලා කියද්දි ෆේස්බුක් එක තුළ මිල නොපසින් ආධිරාජ්‍ය ශ්‍රී ලංකාව කියලා කියන තත්ත්වට පත්වෙලා තියනවා. එනිසා ඒවගේම තමයි ලංකාව පෝලිං් ලන්තයක් කියලාද ෆේස්බුක් වල අපහාසෙන් උපහසෙන් ගහන්නේ ජීවන වියදම හමුුවත් බා් මිලදී ගැනීමේ ජනතාව ක්‍රේෂ්ක් තිය වේගෙන් පිරීමේ තත්ත්වය තුළත් හයවෙනි අඳුර පැතිමින් තියෙනවා ජනතාව. ීව විද මෙෙන් පෙළෙනවා රට ආර්ථික අර්බුදයට ගෙල ගිලමින් යන. හත්තනි අඳුර තමයි රටේ අධ්‍යාපනය අඳුර දැන් උසස් පෙල විභාග පවත්වන්න දින යොදෙනවා. ශිෂ්ෂත්ව විවාගගේ පවත්වන්න දින යෝදෙන. හැයි දරුවන්ට තාමත් මාර්ගත් අධ්‍යාපනයත්ත න් Online අධ්‍යාපනය තුළ දරුවන්ට ඇතිවෙලා තියෙන කණගාටුදායක අරුබුදය. ඒවගේම අධ්‍යාපනය මෙහවන ගුරු විදුහල්පතිවරුන්ගේ ඉබෙන කාරණය මමඒ වෙනම ගන්න නමුත් සමස්තයක් විදිට අධ්‍යාපන ක්‍රියාවලිය තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට රජයේ දේශපා රජයේ දේශපාලකයන්ගේ බද්බැලයෝ ප්‍රාදේශය දේශපාලකයෝ පාසල් වලට පැනලා විධ බලපෑම් කරමින් පාසල් පද්ධතියක්ත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියත් මොට කරන්නට ගන්න ක්‍රියාවලිය තමයි හත්තෙන අඳුර. අටනි අඳුර තමයි සෞඛඛ්‍ය අඳුරු පැතිගත අත්‍රවෙනි අඳුර. නිසා දීපවාලියයේ. කතා කරන අඳුරේ ලංකාවේ භූමිකාවේ අටවෙනි අඳුර තමයි මේ සෞඛඛයේ ඇතිලාතිෙන අඳුර විශේෂම පස්්චාත් කොරෝණ තත්ත්වය. හමුේ දැන් දවසෙන් දවස. එක පැතිින් ලෝක රටවල් විසි හක පැතිරෙනවාය මේ කොරත් නව ප්‍රබේදයක් වුණු ඩෙල්ටා ප්‍රබේදේ Deltaෙල්ට ප්‍රබේදය වේගෙන් පැතිරෙනයි. මේක යංකිසිමටමකින් ලංකාවටත් බලපාන්න පුුවන් කියලා සෞඛ්‍ය අංශ. විශේෂෙන් අවධාන යියමු කරද්දි. සෞඛ්‍ය නීති පිළිබඳව ජනතාව සංවේදී කරන්නට ආණඩුවට නොහැකිවීම තුළ නැවතත් කොරෝන අවදානමක් මතු ෙන් තත්වයටට පත් තාතිෙන ඒගේ එන්නත් කරන වැඩ පිළේල. ආණ්ඩුව තුන්වෙනි එන්න තක් සඳහා ලෑස් යනෝ ඒතරැ අප ආණ්ඩුට කෙන ලකාවට එන්නත් කොපොමන ප්‍රමාණයක් ගෙනද පළවෙනි අධයට දෙවැනි අයට තුන්වැනි අයට එක් එක් වර්ග වශයෙන් කොපෝන ප්‍රමාණයක් ගෙනාවද ොනො ටලින්ද ෙනාව ඒ වගේම ඒ එන්නත් වෙනුවෙන් කොපමන මුදලක් වියදම් කරද කියන කාරණය වගේම. ඒ එන්නත් වර්ග කොපමන ප්‍රමාණයක් දිනයිකුත්වීම නිසා. මේ එන්නත් කරන ක්‍රියාවලයේ විවිධ දුර්ලතා නිසා දිනකුත්තුවීමේ තත්ත්වය සහ සමාරයවා දිනත් නූනත් දිනෙකුත්වීමට ආසන්න. අවදානම් තත්ත්කට පත්නු එන්නත් ප්‍රමාණය කොපමනද. දිනිිකුත්වීම තා ආස වූ. එන් දිනිකුත්උනු ඒනිසාම ජනතාවට දෙන්න වැැරුව විනාශ කරට සිද්දව වු එනත්න් ගබඩාවලටතම හංගල තියෙන එන්නත් යම් ප්‍රමාණයක් තියරවනම් මාත්‍රාවන් ඒ මාත්‍ර ප්‍රමාණය කොපොනොද කියලා කියන්න ඒවගේම තමයි. ඒනිසා අපේ රටට අහිම වුණු ජනතාව බදු මුදල කොච්චරද කියලා ආණ්ඩුවට කියන්න කියලා අපි කියල. ඒක තමයි අපේ සෞඛකයේ තිබෙන වින්නහ නැට්ටන් අටවෙනි අන්තුර. නමවෙනි අඳුර තමයි. රුන්න්නේ මාන සිකත්වය බිඳ වැටීමේ අඳුර. ඒක ඉතා හරි පැහැදිලි රටහමුව තාරුන්යට බරපද ප්‍රශ්යයක් ඇතිවෙලා දය දැන් මගේ ගාව තියනවා විදශක කටුතු අමාත්‍යශයට යපු ලියමක් ජපන් රටට යන්න ශිෂ්‍ය වීසාමත ජපනයයාට ලාපොරොත්තුවෙන් සිටින සිසුන් තමුන්ට ඇතිවෙලා ය ගටලු පිළිඳව ලියපු ලියුමක් විදේශ කටයුතු අමාත්‍යංශයට ඒගේම තමයි කොරියාවට යන්න වසර ගණනාවක් දැ ජපන් යන්න ිෂවීසාම ද පන්නයන්න ලාපොතුඉ ි ශිෂ්‍ය වෙනුව ඒ ල පංචිවෙලා ඒ ඇසල්ල සූදාන් කරගෙනන්න ජපානතක රජාන්ක මටවේසාකචවලටන්න විදිශක මත්්‍යශ.ඒගේම තමයි කොරියාව වන්න බලාපොරත්තු ඉන්න තර පිස වෙනුවෙන් තාම ඒ අදාල්ල ක්‍රියමාර්ගනෑ අඩුම ගානේ. මේ රටේ සිිස්ටම් චේන්ච් කරන්න මහලොකු කයිගහපු. සිිස්ටම් චේජ් වෙනුවෙන් කතා කරපු අයට අවුරුදු දෙකක් ගෙහිල්ලා. සිිටම් චේන්ච් පත්ත කරදාවකු. ප්‍රදේශීයන ප්‍රාදේශී වතියන ආගමන විගමන කාර්යයාල සංකයා වැඩි කරන්න. හැම දිශ්ිකට ආගන විගමන කාර්යයාලයක් ලබාදන්න වන්ඩේ ස විසක විශිකෙන් ලබාදන රද මය කරන මේකත් වහන්නෙපා කොරුණනා හෙලුව. කොරෝල් කොරනා වලින් මේ කොෝ අමුට මේ හෙලු හන් ඇතිනපා. හැමකම වහන වගේ දැන් අුරුද්දකත් තිබුණ. අවුද්දගත්යේ බැරිවුණද හැම දිශ්ෂිකටම පස්පොට්ටෝ සක් හැම දිශ්ෂිකටම. මේ ජාතිකස මුපත්ලබාදන කාරයාලයක් වන්ඩේ සවිස්න පුළුව විදේ තාක්ෂණ දු කරන මේක කරන හිද බාදාවති බුණ කරන මේක හදුවනන් ක්‍රමවේද පුුවන් කරන්න තොට හයි යහපල් ආ්ඩුව කාල කරද ෙති යහපාන ආ්ඩුව කාලේ නොකෙක් කරගන්න තමයි හැටලාම ලක්ෂයක් මේ කොරෝගන්න ගිල්ල කොරෝගෙන තියෙන්නේ. ඉති ඒනිසා අපි කියනෝ කරුණා කල්ලා. දැන්වත් පිළිගන්න තමුන්ගේ නොහැ කියයාලා. දැන් සිය දස්ගානක් කොලමට නවා. මාතර ඇතුළ තව බොහෝ ප්‍රදේශල ආගමන විගමන කාර්යාල වල සියදස්ගානක් තමුග විදේශකම් බලපත්‍රය වෙනුව එකතු යෙන. ඇයි මේ වෙලා තියෙන. තාරුම්යට විශ්වාසනයයක්ත්ය බිඳ වැඩලා තියෙන. මම ඒ තාාරුම්ණයට කියන්න කැමති මේ ආණ්ඩුවෙන් ඔයි වැඩදක් බලාපපුොත්තුවෙන්න්න බෑ කියලලා රට අගමැතිවරයම කියන චිත්‍ර ඇඳපු අය කෝ කියලා. හරිට මේ අපේවල්ු ල අපිතියන් හින්නවාගේ. හරිට අපේ මේ ඇඳුම් අස්සඇපිතාගෙන ඉන්නවාගේ එනිසා? තා පැදිලුවව නමවෙනි අඳුර තමයි තාරුුණන්නේ මාන සිකටත්තය බැඳි වැටීම සහ රට පිළිබඳව තියෙන අවිනි ශ්ච්‍යතාව අනාගතය පිබඳව තියෙන අවිනිශ්්‍යත බාවය. හතර සරයක් මේ රටේ අග්‍රාමාත්‍ය පුටුව වාඩ වුණු අපිනියෝජනය කරපු අතීත එක්සත් ජාධීපක්ෂය දෙවැනි නිදහස් ලංකාවේ දෙවැනි අගමැතිවරයක් කිවා තාරුණය ගැන ඉතා වැදගත් දෙයක් ඒ තයි මේරටේ තාරුුණන්නේ තමයි. ඩැක්මක් ඇනුව වැඩපිල්වක් අනුව රට මෙහෙ වන්න බලාපොරොත්තු වෙන ඊළඟ කණ්ඩායම කියලා. ඉති ඒ නිසා අනාගතයට උරුම කියන්න ෝද අනාගතයට වග කියන්න නෝද අනාගතයේ පෙරගමන් කොරුවෝද තරුණයෝ වෙති කිය තමයි දා ඩට්ිෙ ැතුම කිවී. තිය නිසා මෙන්න මේ තත්ත්ය තුළ අද තාරුයට අනාගතය පිළිඳ අවිනිශිතාවය ඇතිවීමේ අඳුර පැත්තිටිලා තියෙනවා. අවසාන අඳුර තමයි දහවෙනි අඳුර වැඩකරන ජනතාවගේ අඳුර. ගුරු විදුහල්පතිවරු ඉතා නරක විදියට අවදානම් තත්තකට පත්කරේ මේ ආණ්ඩුව. ඒ අ ඉතිහාස නරක විදියට ඒ අයටට අපේක්ෂා බංගත්තය ඇතිකරේ මෙ ආණ්ඩුව. ගුරු විදුවල්පතිවරු ඉතා නරක විදියට ඒ අයට පාසල් පදධඇතිඇතුල ගෙනු මිගැන්නීමම් ක්‍රියාවලිය පිළිබඳව ඒ අයගේ මාන සිකත්වය බිඳ වැට්ටුවේ මේ ආ්ඩුව. නිසා අරගලය ඉතා නිවැරදිී අරගලයේ ඔවුන් ගත්ත ක්‍රියාමාර්ග ඉතා නිවැරදි. ඔවුන් ඒ අරගල භූමියයට කැඳෙවවේ ආණ්ඩුව. ඔවුන් ඒ අරගල භූමිය තුළ සක්‍රිය කරේ ආණ්ඩුව. ඒය විසඳීම පැත්තකින් කියලා වගාඩම්බර කියමින් ඔවුන්ට අපහසූ පහස කරමින් ඔවුන්ව ඉතා නරක තත්තකට ඇදල දාල යායෝ මානසික වට්ටල ඒයට ශාරීරික පීටන කන්න ඒ අයට මානසික තර්ජන කන්න තැන්ට පත් කරේ ආ්ඩුව. නිසා ඉතා නරක විදියට රු දුදහල් පතිවරු අරගලට කැඳෙව්වේ මේ ආණ්ඩුව. ඒක පැත්තකි. අනි පැත්තේ විදුලි බල සේවකයෝ. ඉතා නරක විදියටට අරගල භූමියයට කඳවන්න තත්තට. ඒගේ අපේක්ෂා ංගත්තය ඒ වගේ මෙෙල්ලෙන්ජී බලාගාර පිළිබඳ කාරණ මේවත් එක්ක ඒඒ ඒ භූමියයට කැඳෙව්වේ මේ ආණ්ඩුව. එනිසා ඒකට වක්්‍යන ඒ වගේ තයි යහා ආණඩ කාල දෙන්න ගේපු විශ්ාමිකන්ත දහස් දාසේ විශ්ාමි කන්ට දෙන්නගේෙබපු සානය පිඳව වගේ වගක් නෑ අප යහනෝ මේ අයවෙයි. ශ්ාමිකයෝ වෙනුවෙන් පොරොන්දු වෙලා තියන සානයේ විශේෂන්දස් දාසේ විශ්ාම ගිපපුයට දස් දාසයටට පෙරවිශ්්‍රාම් ගිපපුයට තිබුණු ැසිවිලි දුදගනවිලි පිඳව. ඉතා නිරවුල් ක්‍රමවේදයක් හදර තිබුණා අපේ යහපාලන ආණ්ඩුව කාලෙ ඒ ක්‍රමවේදය සම්බන්ධයෙන් මේ ආ්ුව හෝල්ඩ එකක් නැත්තන් තාවකාලික නැවතීමත් තිබවා දැම් මොකක්ද මේ අයවැයින් මේ රටේ විශ්්‍රාමිකයෝ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග කියලා අයවැයට ප්‍රථම. ඒයට කියන්න එතොට යට තින්දුවක් ගන්නපුට ඒගේම තමයි ගුරුදුල්පතුරුන්ගේ ප්‍රශයදී. අයවැයට ප්‍රථම කියන්න ගලට ැ විසම ක ෙර ට ඒ පිලි ව කතාගල අයේ වටා නිරදි කරගන්නපුට හැයි අයිවයට තිනව දවස්කිපියයි ව සතියයි. තමත් තිීදුවක් නෑ ඒයි ඇත්ත. ඒවගේ ම තමයි රාජ්‍ය සයෝක වැටුප් රාජ්‍ය සයෝක ුප්. ශේෂෙන්ම ොලසියට ලබාදන්න ොදුු වැටුප් පිළිබඳ කාර මේ සම්බන්ධයෙන් ඒ වැටුක් පර්තක මේ සම්බධයෙන් ආ්ඩුව වගේ වගක් නැතුවන්න.ඒනිසා වැඩකරන ජනතාව කැප ජනතාව දහඩිය කතුළු හෙළන ජනතාව ස්‍රමයේ උල් පතවෙච්ච සමේ ශක්තියවේ‍ය ස්‍රර්ශක්තිය නැතින ජනතාව බිඳ වටලදය. ඒනම් දසවිද අඳුරකින් දීපවාලී දවසේ ආණ්ඩුව රට පෙළල තියනවා. දීපවාලී අර්ථය තමයි අඳුරෙෙන් එලියට දසවිද අඳුරෙෙන්. එලියට එන්න දල්වන්න තියෙන පහන කුමක්ද. ඒ තමයි අපිට අඳුරෙන් ආලෝකෙයටන පහන. අඳුරෙන් ආලෝකයට එන පහනක් විදියට විපක්ෂය තියෙන්නේ එක්කම එක පහනයි ඒ තමයි සමගී ජන බලවේගේ. ඒ නිසා මේරටේ ජනතාවට අපි ඉතා ගෞරවෙන් ආරාධනා කරනවා ඉතා ආස්වාධනයවා ආරාධනා කරන වෙන විකල්පයක් නෑ. එක්කම විකල්පය. පැහැදිලි විකල්පය. ඒ පැත්තකින් නායකත්වය ඒ සඳහ සූදාන. පක් යාන්ත්‍රනය සූදානම් පක්ෂ ව්‍යවස්ථාවේ පක්ෂ කටවත් කොල් කන්න බෑ ඔය ආ්ඩුවේ ප සැරන්සරේ පෙන්න්න ල් වැටි සම් දර්ශනටරටනා විවස්ථාවෙන් ඉතා පැහැදිලුව පක්ෂයේ යන මාවත සමාජ ආර්ථික වෙළඳ පොල සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මට පදනම් වූ දැක්්මක් දර්ශනයක් සූත්‍ර කත කල යන සමමාරුවනොක් ෝ සමග ජන බලවේගේෙන් වැඩ පිල්ල පේෙන්නේ නෑන කියලා. ඔව ඉ දේශපාන ව්‍යාපාරයක පේන කොටසක් තියනවා. භ්‍යන්තරව ගමන් කරන කොටසක්තියනවා. අභ්‍යන්තර සාකච්චා තියනවා බුද්ධිමන්ඩල සක්‍රීව ක්‍රියා මාර්ගවල එළෙමගින්. ඒ නිසා සමගි ජනබලවේගය අඳුරට ගියපු දස අඳුරට ගියපු රට ආලෝකයේ කරගෙනන් එක පැත්තකින් නායකත්ව විදිට සජි ප්‍රේ දසනැත්තුවාගේ නාකත්තයෙන් ඒ ගමනයන. ඒකට බය වෙච්චා්ඩුව සජිත් ප්‍රේම දස මැත්තුමාට හැම තුරම්පුවක්ම ඇදලරගෙන ගැහමගින්. පපත් ඒකට පය ච් ආ්ඩුව සමග ජනබල වගේ බෙදී තියනෙන හවල් ව අහවල් ව අතර බෙදී තියන වල්ු හවල් ව අතර ගැටම් තියනවා කෙල නැති දේවල් මවාපාමින් විපක්ෂය පිළිබඳවා.ැ මොකද මේ මොහොත වෙනකොටර හැටනම්ම ලක්ෂය හෙල්ලෙමින් ඉන්නවා ගම්වල. අපේ සමගි ජනබල වේගේ සාමාජිකය සමග ගගේ පාර ඇන්තන් ඉතුරලා තිබුණ ර එල්ල පපතුරු හිල්ලගේ ඉතුරා තිුණ අලියර්ට ජන්තිතුරු කීපදනා සාකච්ඡා කරමින් ඉන්න ඕටට න්ද දුන්න ාල මැදෙහිට විාල පිරිසක් අපිත් එක්ක අපේ ගමේ ඉන්න සාමාජෝතයක කතා කරමින් ඉන්න. ඒ කතාකරමින් ඉන්න පිරිසත් හොල්ලන්න. මොනෝහරි මාධ්‍ය සදර්ශයක් මල් වෙඩි සදර්ශනයක් පාන. එනිසා ඒ මාධ්‍ය මල්වෙඩි සදර්ශන වලින් එක්කෝ ජාතිවාදය උත්සන ඒම නැත්තං සමගි ජනපලවේගේ තුළ අභ්‍යන්තර ප්‍රශ්යක්පයන නැත්තං. ඒගොල්ලවුගේම කණ්ඩායම් දෙක් අතර අරගලයක් පෙන්නලා මේ ආණ්ඩුවත්තේ ගොලු විපක්ෂත්තේ ගොල්ලු කියලා බොරු සෙප්පට විද්‍යාවක් පෙන්න්න හදනවා. ඒ වෙන කිසි දෙේකරනෙවෙයි සමඟ ජන බලවේගේට ගොඩනැගෙන රැල්ල මොට කරන්න ඒකෙන් පුළුවන් කියලා හිතනවා. ඒ අතරේ කවදාවත් ප්‍රධාන දේශපාලන ප්‍රවායන්ගෙන් තොරව බලයගන්න බැරි සමහර ඔය සීයට එකේ දෙකේ තුළේ ව්‍යාපාර ඊළඟ බලයගන්න පුළන් විකල්ප ව්‍යාපාර කියලා. විපක්ෂයේ සියලු බලය මෙතැන්ට ගොනුවීම සමගිජනබලවගේයට ගොඩුවීම මොට කරන කුමන්තනයක් යන. එනිසා ම කියන ආ්ඩුවේ මේ කුමන්තන අඳරාගත යුතුව තියවා මෙරටේ ජනතාව. මම විශ්වාසනය සාතියක් යනවා සජිත්‍රේමදස නැත්තුමාගේ දේශපාලනය පිරිිබඳ මගේ කියවීම තියෙන්ෙ අද කියයනෙේ. පාලිමේතුවට පු දස් දහහින්දලලා එනිසා සජිත ප්‍රේමදස නැතුමත්ත එක් දෙදස් දහයින්ඳල වැඩකරපු මුල්මන්තිවලු දහදනාගෙන් කෙනෙක් විදියට. ඒ ට නත ට සජි ප්‍රේමද මැතුවම නායකතය පිල විශවාසතයන් ඒ ශවාසඇත තමයි ුද්ධි පතරන වගේ යට ක් ජාධි පක්ෂය ඇතුල තනතුර නන්තර අහින් ේදදිත් අරගලරන්න පුුලගුනේ අපිට පෙනවා සිත් ප්‍රේමදස ැත් වමගේ නායකත්තේ හර විකල් පනාකතය නෑගල ඒක ද දස් පාල පික්ත් න සජි ප්‍රේමද ැත්තුම ද පාලවේ ජනාතිිපති ව රට හැඒ ද එක් ජීපක්ෂ මර ල්ොද ඇට්ටකුණාවක් මොල පස්සට පැපු නායකන්ට තේරුන්න. ඒනිසා. ඒක තේරුම් ගන්න කොට එක්සත් ජාධී පක්ෂයට වෙන්න තියෙන වෙන්නය ඒ සමහරු කරලා ඉවරයි. එනිසා ඉතා පැහැදිලු අපි කියනෝ සජත්‍යයෙන් දසනැත්තුමාගේ නායකත්වයෙන් ඒ සියලු බලවේක පෙළග හෙමිින්ඉන්නවා. බුද්ධිමතුන් බුද්ධි මණ්ඩල විශ්වවිද්‍යාල ප්‍රාමාණික බුද්ධිමතුන් ජාත්‍යන්තරව ඉන්න ශ්‍රී ලාංකිකඩ ඇස්පෝරාවටයිති සියලු දෙන මේ සඳහ තමුගේ දායකත්ව එකතු කරමින් ඉන්න. ක්ෂ ප්‍රතිපත්ති සමුදාය ගෙන් ෙටුම් පත්වෙමින් යන ජාතික මතිවරන්න කවුරුද කාමාමරගින් දෙකින් එනෙකොට ඒකට අවශ්‍ය සියලු වාස්තක තත්වයේ මොහත් වනකො නිර්මාණය වෙමින් තියන. එපොමනක් නෙවවි ඒ සඳ අවශ්‍යයි ගමේ සංවිධාන ්‍යාත්‍රනයේ ශාකාමිය අරුණු සමතිය කාතා සමිය ගොන්න ගමින් තියෙන. එ පපමනක්වේ සජි ප්‍රවදහස නැතුවගේ නායකත්තය ෘතිය සමිති ගොවි සංවිධාන ්‍රීරෝධ රත රියදුරු සංවිධාන ඒවගේම රූපලාවන්න්‍ය සහ ඒහා සමාන ශේෂවල සංවිධාන. ඇතුළු බෝශේෂවල වතුකම්කරු ජනතාව කම්කරු ජනතාව විශ්ාමිකයෝ මේ විශාමික පොලිස් හමුද නිලාරීන් මෙස් සියලු ක්ඩාෑම එක පත්තකින් ගොනුවමින් තියෙනවා. එවගේම තමයි මේ දාසල කොරෝනා නිසා යම්මයම් සීමමාකාරී තත්වයන් තිබුණත් සූවැනි තාක්ෂණික ක්‍රමවේද පවිච්චි කරමින් පක්ෂයේ පණිවිඩේ ආසනටමින් ගෙනාවේ වැඩ පිල්ල ජිත් ප්‍රමදාසමැත්තුම සුම් තාක්ෂය රහ එක පැත්තකින් ක්‍රියාක්ක නතරේ හොරටේ ජනතාව. ට ඇතිවිලා යන ල් පීඩාව හමේ දදි හිද්දී පාරවල්ලට පහිදදි. හන්දේ හිද සි පේ දස නැත්තුවා කොළඹ සීතකාාවරලින් නැතුව ඉතිහාස පලවෙනි වරට. විභක්ෂ නායකවරයා මේ වගේ තත්ත්වයක් බැද්ද පාරට බහින. ගමට බහිනෝ උද්ගෝෂණයට සම්න්ධ වෙනවා. කුම්රට යනවා. ඒවගේම ගොයිබිමට යනො. වැඩබිමට යනවා. ඒ ගිල්ලා මේ අරගලයේ සියලු බලවේග එකට එකතුගන්න. වගේ අරගලයට අවශ්‍ය සියලු සන්නදධ්‍ය තත්වයන්. ජාන්ත්‍රික සන්නද තත්ත්වයන්න ඕයක වෙන වෙන පැතිවලට ආරෝපනය කරතු යුතු උත්ර රෝපණය කරග තිනෑ. ප්‍රජාතන්ත්‍රීය සියලු සන්නදධ තත්වයන් අපි ඇති කරමින් එක පැත්තිකින් ගමන් කරන .ඒගේම තමයි. පක්ෂය තුළ තරුණ කණ්ඩායම් වැඩිහිි කණ්ඩායම් කාන්තාකණ්ඩයමසිලු දෙෙන. එකතු කන්නලා ඒ දේශපානිකෝ දැුුවින් සන්නද කරනන්න ඒගල්ල සහ දේශපාන පූුණු වැඩ පිළිල්ල ආරම කල්තියෙන. පක්ෂයේ මතය ගමට ගෙනියන් දැනට මාර්ගගත ක්‍රමින් නැතම් න් Online ක්‍රමය හරහා බලවේගේ පුවත් පත සිංහලෙන් සහ දමිලභාෂාවෙන් මුද්‍රණයරින් සහ මාර්ගත ක්‍රමය හර ගෙනේ දෙවදරම එක පත්තගේ මුද්‍රණය කරමියන් අි පැත්තෙන් මාර්ගත ක්‍රමය හහා පනිවිඩේ ගමට ගෙනියන් ඒගේම නූතන හැත්ත හතේ නොතිපුුණු නූතන සමාජ මාධ්‍යය හරහා. අවශ්‍ය පනිවිඩේ ගමට ගෙනයන වැඩ පිළුලට සජි ප්‍රම දාස ැත්තුමාගේ නායගත්තයෙන් ක්‍රියත්ම. ඒවගේ තව අ සංවිදිිතණ්ඩාය. වි වඩ වැඩ කරන මේෂන් වැඩ කරන දෛනික කම්කරු ෘර්තිය දන මෙ සියලු අසංවිධක කණ්ඩයම් ශිෂ කන්්ඩායම් මේ කණ්ඩායම එකතු කිරීමේ වැඩ පිල්වෙල ඉතා හොඳින් ක්‍රියාත්ම කර. එනිසා පක්ෂකට අවශ්‍යයි පක්ෂයේ දර්ශනයස්පක්ෂය වැඩපිළල පක්ෂේ හරපද්ධතින් ඔවු ඒක හදල තියෙන්. පක්ෂයට අවශ්‍යයි කරස්මටක් ලීඩට ිප් එක නත්ත සසාහාය නායකත්තේ ඔවේ නායකත්වය සමස්ත සියලු බලය එකුතු කර ද මේක යනකොට මේ බල බයවෙච්ච ආ්ඩුව ආණ්ඩුවම පිරිසක් විපක්ෂක් විදියට පෙන්නලා මේ බලවක මොට කරන්න දවා. තොට ආණඩුවෙන් පිරිසක් විපක්ෂ විදියට රඟ පාලා ආණ්ු විරෝධී බලවේක ැටල සමවිජන බලවේකටෙන එක නවත් තලලා ඒක දෙන්ටගෙනයන්නට පුළුවන් කියල හිතන විකරරූපී රංගණය කෙල්වා ඒකට අපි කියැන්න තියෙන අනිච්චාාවත සංකාරානය පව් කියල විතරයි. ඒකට ගැන තියෙන එක්්චර. ඒ අතර. හවන සිවිල් සංවිධාන අර්මා කලින් සඳහකරපු සියලු බලවේග එකතුුණු පොදු අපේක්ෂකයහදලා ඒ පොදු අපේක්ෂකයාගාවට බලවේග දක්කලා එතනින් මේ බලවේග මොට කල්ල දාලා සමවිජාන බලවේ වෙට්ටීමේ කුමන්ත්‍ර අධ්‍යක්තියනවා ඒකට අපිට කියන්න තියෙන ඒකටත් අනික්්‍යාව සංකාර අනේ පව කියල විතර. යි. මේරට ආයි පොද අපේක්ෂකයකට චන්ද දෙන්න තරම් ජනතාව බූරු බෝට වත්වෙෙන්නේ. නතාව මෝඩේ බට පත්වෙන්නන ජනතාව ගොන්ඩු බවට පත්වෙෙන්නන. ජනතාවගේ බුද්ධියට එහෙම නිගා කරන්න. එපා පොදු අපේක්ෂක පිළිබඳ කාරණ නිසා ජනතාව තිත්ත වුණා දෙදස් පහළව. වර්තමාන ආණ්ඩුවේත්. වර්තමාන ආණ්ඩුවේත්. අයි අයි මල්ලී ජනාධිපති අගමැති වෙලත්. ජනාධිපතිය අගමැතියි රාජ්‍යපාලනය කරගන්න බැරිකොට. තමුුණාහසට හිතාගන්න පුළුවන් පක්ෂ දෙක ජාධිපති අගම දස් පාල දාන දක්වා වෙක්්‍ය විලෝප. තිය නිසා ආපවසරයක් පොදු අපේක්ෂක සරණන් ගච්ඡාමි කියන්නදට මේ රට ජනතාව පත්තෙන නෑ. ඒනිසා පොදු අපේක්ෂකෝනෑ පොදු අපේක්ෂාවයි තියන්නේ ඒ පොදු අපේක්ෂාවන කවුරත්න්නේය සජිත් ප්‍රම දසමැත්තුවා. සමඟි ජනබලවේගේ.සා. අද දීපල්ලි දවසේ දසවිද අඳුරක් රටේ පැතිරෙද්දි. ඒ පැතිරෙන දසවිද අඳුරෙන්. රට ආලෝකය කරාගෙන යන්න පුළුවන් නායකත්වය සජිත් ප්‍රේමදසමැත්තුමාගේ නාකත්තේ නාකතේ යන ගමං ඔබට විස්තර කරලට ඒතුවා ඒ ගමනයන්නට පුළුවන් පහුර නැත්තාඒ ගමන ගෙන යන ගාමක බලවේගය වන්න කිසිදු බලවේගයක් නෙවෙයි සමගි ජන බලවේගයයි. අන්න ඒ ගමනත් එක්කයි, අපිකවරුත් මේ ඒකාත්මික වෙලා න්න එසාම මේ රටේ ජනතාවට බුද්ධිවතුන්ට ගොවියන්ට කම්කරුවන්ට ශිෂ්‍යන්ට හමුදාසබලුන්ට ලිල ධරන්ට ශ්ාමික පොලිසල ාරීන් හමුදසැලන්ට සෑම සල විද ශ්‍රේෂ්කමයටක්කනවා. විශවාස කරන්න සත ප්‍රේම තා මැත්තුවමාගේ නායකත්තය විශ්වාස කර ොහොත්ත එක්කඉන්න අලුත් ක්ඩායම දෂිත කණඩායමක්නවේ චෝදනාතින කණ්ඩය මක්නවේ හොරගන් කරපු කණ්ඩායමන්නවේ පවල්වාද කණඩය මක්නේ හැකයාාවට කුසල්තාවට දක්ෂතාවට තැනලබි දිර කන්ඩම මෙන්න මේ ණ්ඩායිමත්තක්ක මේ ගවන යන්න ඔබ බයනතුව එකතුවෙන්න සැකසංකා තියගන්නපා අතීත වේ‍යදේ දහස් පහල වෙක්්‍යදේ.

එතුට පිතරූ භූමිය එකේ තියාගෙන වැඩිකිරීමට තියෙන ූමනාව උනන්දව ස දර්ශනය අපි දන්නව. එනිසා තපපරතියක විීඩියෝ කලිප් එකක් දැකලා. එමනත්තන් ප්‍රතිවිරුද්ධ පර්ශවය ෆේස් බුක් මතදාන ඔය විකා රූපී දෙදයක් බල්ල එමනත්ත අපිට මඩගාන රූපවායනි නාලිකා මනොහරි පොඩි පොඩි දේවල්ටික් ය රපයි නාලිකාල ගන්දි නාිකාවල සමාටලාට මේ මතයට විරුද්ධ පෙන්න කීපදනෙ කියන කතා හලා සමස්යගන තීරණ ගන්නපා කියලා. පිසත් ගත් බදධිමතුන්ටත්ම කියනවා. ඒගේ වමනාව ඔබ ට ලෝගන්න එක තරන පරපු ට ලෝගන්න එක බද්ධිමතුන් රටංගල ලෝගන්න ඒ සඳ තමයි ගොල් හදන්න ඒ ගොල්ලටන්න අයින් වෙන චන්ද මේ දර්ශක වැඩ පිල්ලත් එක් ට ාදරකන්න වැඩිලත් එක එකතු වකන වත්න්න දන්නන්නේ මේ උපර රටිට න පා අතීතේ වෙචක්්‍ය දේවල් වලින් පාඩංගිගෙන ගන්න මේ දේශපාන ව්‍යාපා යසා නායකත්ය ගැන විශ්වාසයත බන්න. ඒකයි අඳුරෙන් එලියට එන්නට දීපාවලී දවසේ අපි ඇතිකරත යුතු අිෂ්ටාන, බොමිස්තිී ප්‍රශ්ති හ යාර් ජවරධදන මැත්තුමා මියගිය එදදාසමුසි අනුහය නොහැම්බර් පලවෙෙන්දට මාසකිීපෙයට කලින් මට මාධ්‍යකරුවෙක් විදියට ඔහුව සම්මුග පරීක්ෂණකන ඇත්තම් ව සාකච්ඡාවට ආරාධනා කරන්නම එතුමා කිව්වා සම්මුග සාකච්ඡාද දෙන්න බෑ ඇල්ල හම්බවෙන්න කියලා. ඒවෙලාවෙේ ජයාර් ජවරධන මැත්තුමා මාධ්‍යකමරා නැතුව මා්‍ය කතා කරන අවස්ථායිදි මට කිව්වා එදන්ේ හත්ත හතේ වෙනඳ පොල අර්ථකම අඳුන්නල දෙද්ද. ආසියම වෙඳපල අර්ථකමය කොහෙවත් තිබුණන් න කවරුතු විරදවන ලංකාවවෙති යරුත්තුර හැබැයි ඩෙක්ෂ ාවෝපිං ිකදවසට පස චීන ෙනාව ඉන්දියාවේ ඊට පස්සේ ඒ තත්තේ ඇති වුණ. බණඩාරණයක මැතිනියත් චන්ද්‍රකාව කුමාරතුන් නොනත් හැත්තා හතෙන් අවුරුතු දා හතකට පස්සේ අනු හතරදි වෙළඳ පළ අර්ථකරමය පිළිගත්තා. ඒම කියලා මටකුව මේ තරුණ හිතාගන්න ඒකෙන් පේනවා ැත්තහතකර ුදේ ඩානාක ැතිනයයි චද්‍රකා නොනයි කරය අනූ හතරේද. එනිසමේ තරුණ හිතාගන මගේ ොලට වඩ චන්ද්‍රිකා කුමාරතුන් නක ණඩාරනාක මැතිනගේ මොල තින අරුදහත පස්සෙන් කි්හ. මහින්දරාජ පක්ෂ මහත්තේ අද කියනවා චිත්‍රද පුළමයිකෝ චිත්‍රද පුළමයිට මොකක්ද වෙලා තියෙන්නේ රට යන්න හදන්න එළමයි කියලා. ඕක අපි දෙදස් දහන මේ මහමැතිවරණ කාලය අපි කිව්වා. කියනකොට නෑ න න න නෑ නෑ. මේ අපේක්ෂකයා තමයි මේකටින් හොඳම අපේක්ෂය කිවවා. අවුරුද දෙේකට පස්සේ රටේ පාල්ලිමේන්තුව මෙහෙවන ඒවගේම පොදු යන්න පක්ෂ නායකය කියනවා ඒලමයි කෝ ඒවගේම ඒ වැඩපිල්ටකෝ ඒවනෑ ඒ නිසා රටය අන්නදදනො කියලලා ඒක පේ සජි ප්‍රේමදස මත්වයට වඩා අවුරුදු දෙකක් පස්සෙන් තමයි මහින්දරාජ පක්ෂ මහත්තයක මොලේතිය මටකයි කියති. මෙමයි කෙනෙක්ගේ අතීතය වැරදි වෙන්නත් පුළුවන් ඒ වැරදි නිවැරදි කරගෙන දේශපාන ව්‍යාපාරවල දෙන්නත් ළදෑ ඇත්තේකේ සහ අසුවත අනුවේ හැත්තකේ ජනත යුක්ත පෙරමණ විදි අසුවත අනුවේ දශප්‍රේමි ජනතා ව්‍යාපාරය විදිහටත් අවධ අතර ගත්තා. එක්තර කණ්ඩ ඇත්ක. හැබැ පස්සේ ඒය ප්‍රජත්තන්තවාද දේශාන්ට පියවසුම් ඒයි කිය අතීතයේ ප වර්තමානය මනින්න කියලා. ඒවගේ තමයි බ්ඩාර්ණයක මැතිනයෙක් කාලේ බත්කන්න නැතිවුණ අංඟරුවද සිරාද දත්කනෙක හනන් කර ගොක් අය දන්න පරන ටයිර් බයිකල්ටෑයර කරන්තමයි යන්න ඔුනේ ඊළඟ බයිසිකල්ටර්ගන්න සරංගත්තා ඒ සරම ඇඳගෙන වට ලියන් බෑ වැටකව ගටාරමක් සරන් කියලා ොදේ සරම තරන් තුනි ඒ එකැද ඇන්නබ නි සරලක ගන්ටමක් සරං කියලා ඒවගේ තත්ත්ඇති වුණ ඊලාට මනුස්සයන්ට හාල්තිබුෑ බත්කන්න ඒකාලෙකිව සීනැතුව තේබොන්න ි නතුව හොිකන්නක් හද හල්ිට එපා ැතිනි අපට කියනන්න රෙදිත් නැතුව අපියන්න එහමතමයි මයි පෙලපාලිය හැත්ත හතේ මයි පළපාලිය ්‍ර ලංකාගේ සහය සහයෝදනුවන්න දැන්න්න ගෝත්‍රික වගේ සටක එදා මතින මතින මයි පෙලපල මතිට හුර දාගේකයි මැතින අපිට කියන රෙදිත් නැතුව අපියන්නන් කිය සිී නැතුවඇත බොන්න මිනි නතුව හොිකන්නක් හදං හල් අපිට එපා. මතිනි අපිට කියවන ප්‍රදිිත් නැතුව අපියන්න කියල එහෙමතමයි ගී ඒවගේ ඉතින් ඉන්නවා අ ගෝත්‍රිකවාදී හැමතන එක ඉන්නවා. ගෝචිකවාදී කැන මේ කතා කරන්න. අපි මේ කතා කරන්නේ ැහැබැයි බණ්ඩාරණයක මැතිනිය එදා ඒගියපු වගේ අදත් යම්මට්ටමකට පෝලිින් යුගයක් ආප උ සීමමා කරන යුගයක් බත්කන්න බැරි යුගයක් නැතුවත් පෝලිින් ලන්තයක් ලංකාව පෝලිින් ලන්තයක් බවට පත්වෙලා තියෙනවා. බඩු ගන්න පෝලිමේ යන්න ඕන අඩි ගහන්න පෝලිමේයන්න ඕන ඩිගහන කට්ටියට ඊලාට හැම තැන පොලිින්ම්ග ඇතිලා ලො කොටම ග උගස් පොලිකු ඇතිලාග. ඉතින් හැබැයි එදාතිබුණු ක්‍රමය යම්කා තාකාලයක්ක් චන්දික මාර්තුන් සම න්දරජ පක්ෂමමාතයකාල ආරකරමයට වට වෙනස්රමයක් ගිය. ඒගේ තමුන් අතීතය කරපු වැරදිී. නිවැරදි කරගන්නවාද ඒ වැදි කල සවවේශන දිල ආ්ඩුව කටිය ක ල ට නවාද කියල තම කියන්න බෑ මොක මේට්ියගේ සුජාත පාව විිඳ පශ් යන ර නතාවක තේරුන්න්න දන්ව න්ඩුවුව කයහන්න ගිරා පෝතකයන්ගේ අතීත භාවිතාව පිළිබඳව තම ඒ ඒඇ ඔය ඇමතිකංගලින් ආ්ඩු පක්ෂම ඒගලට කොචොක් දන්නේ ආණ්ු පක්ෂ මන්තිවර ක කියරන උඹල මේ කෑගහන්නයි ඇමති කංගලින් අසල පලියල්ලක ගීල කයගහ පල්ලක. ඒවයි අස්සේ නිෙත් නෑ. අ එනෝ කියලා කියනවා අස්සන්නෙත් නෑ. ඒ නිසා මේවයි සැගුණ යයා පතර තියන්න පුල මොකද ශිාණි බ්ඩානාක මැතිනිය අග්‍රමිෂකර දරෙන් අන්කරන කාල පත්‍රටි පලන ම එකක නිතරම කියනවා. කහ වැසි. නිල් එලි පරෑට කහ එල්ලි ඇක්භූත යාන ඒවගන කතා කළ තමයි දුන්නේ. නයිනාටක තුණාසර දන්න නයිටඔොපු හැති පහුගිය ජනනාධීපතිවරණදී. එනිසා නයි නාටක මේ වගේ නරිනාටක අපි දැකලති කියන. එනිසා තාම, මේ ගොල්ල මේ කිව්ම මේ පහුගිය කාලේ හිටපු ජනාධපතුවරුවාගෙනවේ මේ තමයි නරකම කාලේ මේ තමයි කැතවිදියට ඇමතිමන්ට නොසකරපු කාලය කියල කිව්වම තාම විශ්වාස කරන්න පුලන් තත්ත්යක් නෑ. ඒවගේම තමයි විපක්ෂය බලවේගේ ප්‍රධාන බලේගේ ච් සමි ජනබලවට එකලොත් ගාන. එදොට මේගොල්ලො ඇත්තනම විකල්පයක් වෙන්නද ඒම නැත්තම් මේ හදන්නේ ආණ්ඩුවෙන් ග ගැලවෙන චන්ද තාවකාලික අම්බලමට එකතු කරලා. ඒ අම්බලම්පාලුවන්ගේ භූිකාවේ නාක ොටි බවට පත්ව ද ගෙන සැකයක්තිය නොවේ ප්‍රශ්ර්ථය නොවෙනස්වතිය නොති ඒනිසා ඒ අය තමුන්ගේ ඔය ව්‍යාපාරය සාධනීය ව්‍යාපාරයක් විදියට ජනත බලා පොත්ති වුවෙන් කරන ව්‍යාරන්න ඒ ගොලු තනතුරතානන්තර අතැරල දාලා මේ ප්‍රවාහයත් එෙක් එකතු වෙලා පුළුල් සන්ධානයක් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වෙච්ච සමගජන ලේ නාක සජි ප්‍රමස සමැත්තුමා නායකත්තය හදාගෙන මත මරවාදන වෙන අතරමැද කවුරවාරි පමේක්ව පොදුුවපේක්ෂක කරන කුමන්ත්‍රණය නෙවෙයි. ඒකුමන්ත්‍රනයට අහුුවන් තරම් මෝඩියෝමේට නෑ පොදුවපේක්ෂක දේට මොක දක්කන හාලනක බොදුුවපේක්ෂක කරල හපාන කියන වචන නිකං කුජීත කරල්ල දෙල්ල පතුරු කල දමන. ඉති නිසා තාම ඔය කියන අය ආණ්ඩු අප ආ්ඩුුවත් අපි විපක්ෂත් අපි කියන මුසාවාදවලට රවට පාග කාරනය අපි කියනවා. එකම විකාල් පෙයයි ඒ පොදු අපේක්ෂාව සජිත් පනදස නැතුවවා සහ සමගිජන පටවෙකි ජාර් කිවෝ අපේ උලුවට එනේ ජනිය ්‍රිචක් ජයවර්තන කේ කිව මොළුවටෙන්නේ ජෝන් කනඩි Cබේ කේකිව් මුොලුවටාවේ චන්ද්‍රිකා බණඩාරණයක කුමාර්තුව ජ කිව්ම ඔොළුවටාව ගෝටාවය රජ පක්ෂ ස්රණ දන්නන් ජා කිව මුොුවටන්නේ ගැසක් ්‍රිවස් ඉති එනිසා මේ ගැසට ප්‍රීවස් තමයි මේ තියෙන් ඉති එනිසා යි ගැසක්ෆෝඩ් දකින්න නෑ ගෙැට පෝඩ දකින්න නෑ ගැසට ප්‍රිවස් තරයි දකින තියනෙ එතින් දැන් සීනී ඇතුළු බොහෝ සන්ත ඇසි අපිට දකින්න තියෙන්නේ මේකයි ජීවන මං හිටපු වෙළදැමතිවරගන . ලංකාය මේ වගේ නල්ල මලේ ගැසටවිවස් කරපු යුගයා. මගේ අම්ම මුත්ත කාලෙවත් මම පොත පතකවත් කියල නෑ. මම සාමාන්‍යයෙන් එදදා සමජය හතලිස් සතෙන් පි දේශපානය සහ පිට දේශානය ැත් බොෝදවල් කියට නමුත් මටනම් ඒ වගේ මේ ගැසටවිවස් කරපු තීදු ගන්න බැරි තන්දු වෙනස් කරන මේ වගේ යුගයක්ක් පිළිබඳවනම් ඉතිහාස කොහෙවත් මට දකිින් ලැබෙනන්නේ නෑ. සා ම හිතනවා මේක පිරන්නේ දැන් මේ අද ගලාල තියන ගැසට ගැස පතය අදව ොඩේ ලීට විිලතින මේ ගැසත් පත්්‍රය ඉඩන් අත්පත් කරගන්න විශේෂෙන් කොළොමින් පටන්ගත්තම ගම්පාදිශික්්‍යයත් ඉක්වා යමින් දෙපස ඉඩම් අත්පත් කරගන්න විශේෂම කතෝලි ප්‍රාව ඉන්න ප්‍රදශව ඉඩම්මත් කරගන්න යන ගැසට පත්්‍රය පිළිබඳව ආණ්ඩුව පැහදිලි කිරමක් කරට ඕනේ එක ජනතාවහම ෙන පල්ලිම ප ලිම න ද ති. හ ොලා සාමාන්‍ය පාලිමින්තු දවස් ොස්ස වන් න්ද යිවලේ කනේ විවාදේ පටන්ගන්න මාසයක් සෙන්සුරාදත් පාලිමින්තු තියවා ඉති එනිසා ආණ්ඩුව මේපිබඳව පැදිල කිරීමක්රන්න කොහෙ පැහදිලි කිරීම කිසි පැදිි කිරක් කරන්න ම මේ මාදය හම ක කියක මතුරපු කාරන තිය ණඩුව ඒගැ අඩුග මට ැල් හරිතී පංක ප්‍රතිසාකචවා කරන්නේ ංකිව ජාතික හැඳුනුම්පත් මිලියනකට වැඩි ප්‍රමාණයක් ඉදාවට දෙන්න අනගැන කියන්නේ. හොරසුරාව පිළිබඳව තන් අ ක්‍රතිම රාපිඳද කතා කරන්න. කාගේ අද ඇදිරිීති කාලේ අබුද්ධස් සකාලේ ලබුත්තිත්තා ඉරාලය කියනවගේ අර අඳිරිනීතිය තියද්දිීමම තැබෑරුම් ඇරේ කාගුමනාවටද උත්තරනෑ. ඒගේ මතමයි මේරට අධිකට පද්ධතිය මලේශයාවට දෙන්නන්නේ අනවාද නැද ත්තරන. ද ආණ්ඩුව මේ දේවලට උත්රනෑ ඒ වගේ මතම ජයව විදත්වට අදාල පරිසර පද්ධද විනාශකරීම පිද උත්තරන. එනිසා ඒවගේ මතමයි අපේ අපිට රත්තරම් බිත්තර දෙන්න කිලියක් වගේ තිය මේරටේ බලෂක්ති අනාගතය වෙන සුනිත්‍යය බලෂක්තිය එක පැත්තකින් අනිිපැත්තෙන් එල්ලෙජී මේ පිල්බඳව අදහස් සුදහස් උත්තර නෑ. ඉනිසා ආණ්ඩුව මේ දෙවල්ට උත්තර දෙන්න ඇතුව. ඔය මොකක් හරි දුවන්නම් වාල කෙට එල දෙනක් පස්සෙදුවනවා වගේ මොකක් හරි කියගේ දුවනවා මිසක්කා මේවට උත්තර දෙනෑ. බොහිස්තති. ත බුද්ධි පතිරන ැතුමනි හිතවත් මාධ්‍යවේදිනි ඔබ දන්නවා අද වෙනකොට මුළු රටේම ගොයි ජනතාව උද්ඝෝෂණය කරනවා ගොවිතැන් කරන අවශ පොහරටිකිල්ලල මේ ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා ගොවිජනතාවට ගොවිතැන් කරන්න අවශ්‍ය ටික අවශ්‍ය කරන පොහොර ටික සල්ලි වලටවත් දෙන්න ඒ දවසර නංකිවෙනිිකන්ඳනවා කියලා හැබැයි දැන් සල්ලි වලටවත් දෙන්න බැරිවෙලා තියෙනවා නිසා මේ ආණ්ඩුවීමේ තීරණ නිසා අදමුළු රටම පුරංකුම් රක්බවට පත්වෙලා තියනවා. ඒ නිසා අනාගතයන සාගතේකරම් වලක්වන්න හම්බ වෙන්නේ නෑ.ඒ නිසා නාගය සාගතේනං වලක්වන්න හම්බවෙනි නෑ. ඒ නිසා තමයි චමන්රාජ පක්ෂ කියන්නේ හාල් හිඟයක් කියෙනවා බත්වෙනුවට මං්යොක්කන්න පුරදු වෙන්න කියලා මෙහෙම කියන්න පාලක අවශ්‍යද මෙහම කැන පාලකය වශනය. බඩගින්න නිසා මිනිස්ු මැරෙන කාලේ වැඩිය ඇතකනේ. මොකද අපි හෙම කියන්නේ අද මිනිස්සුන්ට ජීවත්වවෙන්න බෑ. අද මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ බඩුමිල දරන්න බේ. කිරිපිටි දරන්න බේ. ගෑස්මිල දරන්න බෑ. අද හාල් මිල දරන්න බෑ. සීන රුපියල් එකසී විස්සර දෙනම කිව්ට අද රුපියල් එකේ හැටවත් සීණ ගන්න නෑ. අද බඩුවලට කිසිම. පාලන මිලක්නේ ආණ්ඩුවට පාලනයකු නෑ බඩුවලට පාලනයකුත් නෑ. මිනිස්සුන්ගේ අතේ තියන සොච්චමෙන් හරි බඩුවක් මිලදී ගන්න අද බඩුනෑ රට පුරාම බාණ්ඩ හිගියත් තියන. අද මොනහරි බඩුවක් ගන්න මිනිස්සුන්ට වරු ගනම් දවස් ගන පෝලිින්වල ඉන්න සිද්ධ වෙලා තියනවා. අපේ රට සුරපුරයක් කරනවා කියල තමයි රාජපක්ෂරු කිව්වේ දැන් කරලා තියෙන මෙන්න මෙෙමයි. අද ලන්නේ ඉදිකිරීම සේස්තරය සම්පූර්ණයම කඩගටිලා. සිමෙන්තිවල ලොකු අර්බු දෙයක් තිෙනවා. රුපියල් හස්ස පනහට තිබ සිමෙන්තිකොට්ටය අදුරුපියාල් එදදාහස් පන්සේ රත් එදදා සයික් සීයටත් ගන්න නෑ. සිමෙන්න්තිකොට්ටය ගන්නාන ඒක්ක වැලිහරි ගඩොල් හරි ගන්න ඕනි. ඒ මදිවට ඉකිරමම් සේස්ත්‍රයේ සියලුම ද්‍රව් අවශදේවල් එකන කම්බි යකඩ ඇන මේ සියල්ලම එකට එකක් ගණන්ගි හිලතියෙන. අද මේසන් බාසලල්ගේ වඩු බාස්ලට අත්තු දෞ් දෙනායට රැකියාවල් අයිමිවෙරා තියෙනවා මේ ගැන කතා කරන්න කිම කෙනක් නෑ ගැ අඩුම ගල ෘත්තිය සමතියක්වත්ත මේ අය නෑ මේ අය වෙනුවෙන් කතා කරන්න. අද තන්නේ තනියෝම මහ පාරට බෑහලා උද්දෝ උද්ඝෝෂණය කරන පටන්ගරගින්නො මේ අය මේ අය මෙච්චර මිනිස්සු දුක්විින්දිනකොට ලක්ෂ සම්මේරණය කරනු. එකන මිනිස්සු ගැන පොඩ්ඩක්වත් හිතන්න්නේන මෙහෙම පාලය පාලකයන්ටද හැටනව ලක්ෂ් හන්ඳදුන්නේ. හැබැ ඒ අතතුර ජනතිපතිවරය ජාතියන්ත්‍රයට හිල්ල කියනවා රටේ ජනතාවගේ සෞඛකය ගැන හිතලා රසායිනිික ගොවිතැනින් කාබනිික ගොවිතැනට මමාරුණ කියල. මුහ ෝකයට කියනෙ මොන තරම් පට්ටපල් බොරුවදකිල කියන්න. මූ ලෝකෙට ගිහිල පට්ටඵල වරුව කියනවා. රටේ ජනතාවගේ සෞඛ්‍යය ගැන හිතනවා නං කෝටි එද්දස් දෙසිියත් දීලා. අපේ මහපොලෝ වනසන අපේ කෘෂිකර්මාන්තයට නොගැලබෙන නැනෝනෛතරජෙන් දීරපෝරගන්නයිද. යුරයා දීරපොර ලංකාවට ගෙන්න්නයිද. ආරීක්ෂණ දෙකකින් අසමත් වූ ඉන්දියාවේ. අසූචි නාගරික කසර ලංකාවට ගන්නයිද. රට ආදරේන මහපොලෝට ආදරේන. ජනතාවගේ සෞඛ්‍යය ගෙන හිතවන. මොන තරම් බොරුදු කියන මේ ජනතිපතිවර කියන්නේ. මම එකක් කියනවා. මොන අධිකරන තීන්දුව දුන්නත් චීනේ ගෙන්න්නන අසූචි නැවට මේ ආණ්ඩුවෙන් මුදල් ගෙවනු. මොකද අපි දන්නවා. මේකේ ඉහල ඉන්නේ ආණ්ඩුව අය ආණ්ඩුව මම ජනාතපතිවරයට අභියෝගයක් කරනු පුළුවන්නන් කොන්දක් තියෙන වනං ඔය රටවටේ දැන් රහුංගාතීර නැව. පරීක්ෂණවරින් දෙපාර කසමත් වෙච්ච නැව. පුළුවන්නං නැවත හරෝල යවන්න. පුළුවන්න කරලා පෙන්න්න ජනතිපත්තුමා රට ආාදරේනම්. ඒවාගේම. අප අහන්න ඕනේ චීන තානාපති කියන්නේ අපේ රටේ යටත් විජිත ආණ්ඩුකාරවරයාද ඔහු කෝමද අපේ රටේ ස්වාධීනත්වයට ඇංලි ගන්නේ සාමාන්‍යෙන් ඇමතිවරයාගවට තානාපති යන්න ඕනේ මොහු ඇමතිවරයා තමන්ගිලකට ගන්න නො මොහුට මොකද තියන බලය එහෙම ගෙන්න්නන්න මොහුට තියන බලයමකත් ි අවසාන වශයෙන් කීනවා. ජනතාවට ඔබබට ලැබෙන පලවෙනි අවස්ථාවෙන්. මේ ආණ්ඩුව පලවාහාරින්න සමගි ජනබලවේගඇත් එක්ක එකතු කරන්න කියලා ලංකාවාසි සීලු දෙනට මි ආරධන කරනු. වාරයම අපි ඒයි කියන්නේ මේකේ ආණ්ඩුවේ ඉහලාගේ දීල්ලකක්නි. ඒ නිසා සල්ලි අනිවාරෙන් ගෙවනවා මොකද මේ ආණ්ඩුවම ඇමතිවරු කියනවා කැබිනට තීදු ගන්න සල්ල එල්සි ආරම්භ කරා කියලා. ඒකෙෙන්ම පේනවානි මෙතන යට මොකක්කරරි ගනු දෙෙනවා සිද්ධ වෙනවා කියලා නැත එල්සිියෝ ඕපන් කල්ලේ වෙල්ලා ැිට එක තින්දදු ඉල්ල නෙනෑනි ැිනට් එක අනුමද ලබුණට පස්සන එල්සිේ කෝපන් කරන්නවා. ආණ්ඩුවට ප්‍ර්නයක් නොවේ නමේ ප්‍ර්නය කාණ්ඩුවට තව නොබෝධිනකින් මිනිස්සු බඩගින්ඩ මැරෙන්න්න වෙනවා. මොකද මිනිස්සුන්ට ක්ඩසල් ලිනේ අද හාල්කිිලය ගෘුපිය අ දෙසීය තියයි දෙසේ හතලියයි. අද බඩුවලට පාලන මිලත්ති නොද. ලංකාවේ සාමාන්‍යයෙන් ඉතිහාසේ පුරාම අත්‍යවශ බාණ්ඩොල්ට පාලන විිලත්ති වුණ. හැබැයි මේ ආණ්ඩුව ආවට පස්සේ මේ දැන් තමයි බාණ්ඩෝට පාලන මිලක් නැත්ති. මනිු ජීවත්වෙන්නේ කොහොමද රුපය දහරගහිල කටේඩිකල බඩුගන්න කොමද අනිවාරයම ස අපිත් අපි සූදානක් වෙන්න ඕන්නන්නේ ජනතාව අපි සූදාන කන්නවා ඇති මේ ආණ්ඩුව පලවාරන පළවෙනි වැඩිමර ගන පලසභාව ති ජනතාව ජීවත් එන්න බෑ ජනතාව වල පල්ලන්න ගිල්ලා අපි සූදානන් වඩ පෙර ජනතාවයකට සූදන් වෙලායිඉන්නේ සමග ජනබල වේග දද වන්න ම අතලිස්තුන සේනාං කෙත්තෙක්ක වැඩරේ නෑ මේ භෞජන ව්‍යාපාරයක් මම දේශපාලනය කර නිසා දේශපාල ්‍යාරරිදිර මන්දිිරමග ජනබල වේගත්ක තම හිටියේ ගේ පාලිමේන්ති ම න්දිල්ලිය සග ජනබලවගේ.